ලසිත් මාලිංග එක්දින පිටියෙන් සමුගන්නේ ලොකු හිඩැසක් එක්දින කණ්ඩායමේ ඉතිරි කරලා. ඒ හිඩැස පුරවන්න පුළුවන් ක්‍රීඩකෙක් හදාගන්න අපිට කොයි තරම් කාලයක් යයිද කියලා තාම හිතාගන්න බැහැ. වර්තමානයේ අපිට දක්ෂ පන්දාවන්ව ඉන්නවද කියන එක ගැන සමුගත් මාලි අදහස් දක්වලා තිබුණා. මාලි කියන්නේ තරුණ ක්‍රීඩකයන්ගේ උනන්දුව කැපවීම තව තියෙන්න ඕන කියලා. අපිට වේග පන්දාවන්ව ඉන්නවා. තරගයක ලසිත් මාලිංගගෙන් බලාපොරොත්තු වෙනවානේ කඩලු දෙකක් ඉක්මනට අරන් දෙයි කියලා. අපි අන්න එතනට විශ්වාසය රකින්න පුළුවන් කට්ටිය හදලද කියලා හොයාගන්න ඕන. ඉන්න අයට හැකියාව තියෙනවද කියලා හොයන්න ඕන. වේග පන්දාවන්නන් කොච්චර හිටියත් ගුටි කාලා ඉගෙන ගන්නේ නැහැ. වෙනම සංචිතයක් හදලා අවශ්‍ය දේ දෙන්න ඕන. පන්දාවන්නේ කැටියට කියන්න ඕනේ පුහුණුකරුවට මට මේක ඉගෙන ගන්න ඕන, මට අද මේක කරන්න ඕන කියලා. අන්න එහෙම වුමනාව තියෙන පන්දාවන්නන් මුලින්ම හොයා ගන්න ඕන. පන්දාවන්නෙක් වුණා මුලින්ම පෞරුෂත්වයක් තියෙන්න ඕන. අද මම ආවේ මේක ඉගෙන ගන්න. ඒක නිසා අද මේක ඉගෙන ගන්න මට උදව් කරන්න කියලා පුහුණුකරුගෙන් ඉල්ලන්න තරම්වත් පෞරුෂයක් තියෙන්න ඕන. ලසිත් මාලිංග ක්‍රීඩා කරන අවසන් එක්දින තරගයේ ලහිර කුමාර මහමුදුල්ලගේ කඩුල දවා ගන්න සමත් වෙනවා. එදා මාලිංගට මහමුදුල්ලට පන්දාවන්න ඕන විදිය මාලි ලහිරට කිව්වා වගේ තමයි අපි දැක්කේ. මහමුදුල්ල දැවි ගියාට පස්සේ මාලිත් ලහිරුත් හැසිරුණු විදියනුත් ඒක තවත් තහවුරු වුණා. ඒ සිද්ධිය ගැනත් ලහිරු ගැනත් මාලිංග කිව්වේ මෙහෙම කතාවක්. ඔහු තාම තරුණ ක්‍රීඩකයෙක්. ඔහුගේ හැකියාව තාම ඔහුත් හරියට දන්නේ නැහැ. අපි ගොඩක් ක්‍රිකට් ගහලා තියෙන නිසා ප්‍රතිකරුවා හැසිරෙන විදිහට මට හිතෙනවා මෙයා මේක තමයි කරන්න හදන්නේ කියලා. වනිදු තර්ඩ් මෑන් එකට දාලා මම මිඩෝන් එකට ආවේ අලුත් ක්‍රීඩකයෙක් වන ලහිරුට උදව් කරන්න පුළුවන් නම් හොඳයි කියලා හිතුන නිසා. ඒ නිසා මම ඔහුට උපදෙසක් දුන්නා. ඔහු ඒ උත්සාහ කළා, සාර්ථක වුණා. ඔහු ඒ නිසා මාධ්‍යා බලලා කඩුල දවා ගැනීමේ ප්‍රීතිය සැමරුවා. මම ඉගෙනගත්ත දෙයක් දීලා යන්න ඕන. මම අද විතරක් නෙමෙයි හැමදාම මොකක්ද වෙන්නේ, ප්‍රතිකරු හැසිරෙන්නේ කොහොමද, මොකක්ද කරන්න ඕනේ කියන දේවල් ටික ටික කියලා දීලා තියෙනවා. ඒ වගේ දේවල් දකින විට මට හිතෙනවා මම සාර්ථකයි, ඒ වගේම මම සතුටුයි. ওই විදිහට තමයි පන්දියවන්නෙක් විදිහට හොඳ කපටි බුද්ධියක් තියෙන ශ්‍රී ලංකාවේ වේගවත්ම පන්දියවන්න විදිහට කාලයක් වැඩපෙන්නපු මාලිංග වර්තමානයේ ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කරන වේගවත්ම පන්දියවන්නා විදිහට හඳුන්වන්න පුළුවන් ලහිරු ගැන කියලා තිබුණේ. මේ ගැන ඔබේ අදහසත් කමෙන්ට් එකක් විදිහට දාන්න. මෙවැනි වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්නත්, ක්‍රිකට් වලට කැමති ඔබේ යාළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. ක්‍රිකට් පිටියේ නම් දෙස් අපිරි තවත් අලුත් වීඩියෝවකින් හමු වෙනතුරු ක්‍රිකට් ලංකාවෙතින් ඔයාට සුබ දවසක්.